ත්මි කෙනෙකට කියන්න පුළුවන් සාමානය ලබ හැඟෙවහම ලබ හිටිය පනුවට මොකද නේ කියලා අනනික බුද්ධම ප්‍රශයක්ක් නෙමේ කියලා. හැබැයි සමස්යම ගරාාවටන කොට සමහරවෙලාට එක්තැනක් විතරක් බේරන්නට බැහැ. හැබයි පාර්ල්මේන්තු වගේ ස්වාදීනව කටලුතු කළතු ආයතනයක් විනාශ වෙනවා කියල කියන්නේ සමස්ත විනාශය වේගෙන් සිද්ධුවෙනවා කියන කාරණී. මේරට විදායක වස්ථාදාක අින්න බලය යන මේ රටේ ජනතාවට. එකන පරමාදිි පත්ති තියෙන ජනතාවට. අපි මේ ක්‍රියාම්ම කරගන්නේ නියෝජිත ප්‍රජාචන්ත්‍රවාදය හරහා. සාමාන්‍ය නීති හැදීමේ බලය තියනෙ ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුවට ඒනිසා තමයි අපිකෑනවස්ථාදායකයක. හැබැයි ජාතයේ කරුමේකට අපි පාර්මේන්තුට යවන්නේ නීති හදන්න පුළුවන් තරන් දැනුමර්තිබන පුද්ගලො නෙයි. නීතිය යාවත් කාලින කරන්න පුළුවන් පුද්ගලියොන් නෙමේ ගමඉන්න හෝරු තාක්කඩි මදාවි කුපාඩි. හටනමලත්සයක් හරක් මෙවරත් මේරට විනාශ කරන්න පුළුවන්. මේට කාබාසිනය කරන්න පුළුවන් හොරු මැරයෝක් තක් කඩියෝ මේ සරේ පාලිමින්න්තුොට ඇරිය. බද්ධිමත් උගත් බොහෝ පිරිසප ප්‍රතික්ෂේප කරා. මේ ප්‍රතිඵල මේ වෙනකොට ජාතියට ලැබ මින්තිබෙනවා. පිශේෂීමම පාර්ලමේන්තුයජිමන තනතුරු අතර ඉතාමංම වැදගම්ම තනතුර තමයි කතානායකම. සාමාන්‍යෙන් කතානායක කමට පත්වුණු බොහෝ දෙනී. අපේ ඉතිහාසය තුළ කොන්ඩ කෙලින්තියාගන වැඩ කරා. මොකද කතානායකය. නිවටේ බව්ට පත්වුණු සිද්ධ වන සිදධ කුමක්ද කියනක අද අපට වර්තමාන කතානක් ගන් දැකගන්නට පුළුවන්. විශේෂයෙන්ම කතානයක දූර්ය අදවෙනකොට පජාටවෙලා කුජීති වෙලා තියෙන තත්ත්වයක් තිබෙනවා. නිරංත්‍රේම්ම මන්ත්‍රවරු මේ වෙනකොට කතානයකට චෝදනා කරමින් තිබෙනවා පාර්ලිමේන්ත්‍රය තමන්ගේ වර ප්‍රසාද උල්ලගඩය කරනවා ඒවිතරක්න මේ ස්වාධීනව කටයුතු කරන්න එන්න හැ පැහැදිලිවම කොන්දේසිවරහිතව ආණ්ඩුවට කඩේයනවා කියන කාරණේ. සිසිම ර්තමාන කතානායකවරයා තමන්ගේ සියලුම තීන්දු ගන්නේ ගරුත්ය විනාස වෙන විදිහට. විශේෂෙන්ම මරාටත් ගෝටක් කියන පදට දැන් අද කතානායකන්නටනවා. ඔබ ැක්ක පහුගේ කාලේ කෑගල්ලෙ පැනිිවෙදා එක්ක මහු නිදි වදනවා. විශෂම අපේ රටේ මේ කාලකන්න පැනිිවෙදා ජනප්‍රියකිරීමේ පාදට වැඩේ කරපු එක් පපුද්ගල එක්තමයි මේ මහින්දයාප. ශෂම මහින්දයාප පහුගේ කාලය තුළ සමස්තේ විනාස කරන්න විශාල කාර්යභාරයක් ස්ටකර. අද වෙනකොට නිරන්තරයෙන්ම පාලමේන්තු මන්ත්‍රියවරු කථනයකට මතක් කරන්නට සිද් වෙලා අතිබෙනවා බෘතියේ ගරුත්තයරක ගනින් කෙන කාරණි.මිටටෝනි මහින්ද යාපලා මේ තනතුරට ඇවිල්ලතියන්නේ රටට සේබේ කරන්න නෙමෙයි. තමන්ගේ පවුලයට පවුලෙවුන්ටික ගොඩදාගෙන තමන්ගේ බඩගෝස්ත්‍රය හදාගන්න. ඊට එහාගේ තමන්ගේ කුපාඩි ආශාව ලිෂ්ට කරගන්න මැතියමුතුරු විශාල පිරිසාක්කඉන්නවා. ඔබට මතකනන් ටිකකාලයකට පැර එක් අවස්ථාවකදී බඳුල් එහිටපු මන්ත්‍රීවරයක් එමනත ඇමතිවර තමන්ගේ බිරිඳකින් අමාත්‍යන්ස ඇතුළේ ගුටිකෑ ඒ වගේ සිද්ධයක් මේ වෙනකොට කතානයකවරයට සිද්ධ වෙලලා අතිබෙනවා. කථනයකවරයාගේ නිල නිවස තුළ පහුගේ දවස්වල ඔගේ කාර් මණ්ඩිලේට අයත් අයින්සික ගැහැනු කීප දෙෙනෙක් වේසනයට පත්වනා කියෙන කාරණය තමයි බොහෝ දෙරෙක් කියන්න. විශේෂයම කතානයකවරයා තමන්ගේ විධ කතාට මේ ලිය ගැනීම සඳහයමන්න තම් යතුර ලිනය කර ගැනීම සඳහා විවිධ කාන්තාවන් කැඳවෙන නැතන් ලිපිකාරණයන් කැඳවන. හැබැයි ලැතුරුලියනය කිරීම පැත්තක තියලා වෙන වැඩ කරනවා කියන එක තමයි සමහරු කියන්න. විශේෂෙන්ම සමහරය කියන්නේ කතානයකවරයා මේ වෙනකොට හෙළිවෙල්ලෙන් යකානටම කියන කාරණ. කතානයකවරයට රෙද්ද උත්සන්නක් කමැති කිසිුදු ගෑනීකුට අද වෙනකොට ඕහගේ කාර්ය මණ්ඩෙලෙඉන්න හැකියාවක් නෑ. එවිතරක්නෙමේ තමන්ගේ වැයි කියන්න බොහෝ කාන්තාවන්ට හැකයා ලබාදීමේ පොරොන්දෙන් මේ වෙනකොට හ නිරන්තරෙන්ම ගෑනුන්ගේ රෙදිගලවනම කියලා බරපතල චෝදනාාවක් තිබෙන. ැබැයි මිටෝරනි මේ වෙනකොට නඩු තාම් දුරන්ගේ බඩු තාම් දුරන්ගේ මේමනකොට මේම ක්‍රියාම්මක වෙන ආකාරය අධීක්ෂණය කරන්න කිසිදු ක්‍රමවේදයක් අපේරටේ නෑ. අද අධිකරනේ දලා සමස්යම විනාශමින්තිබෙනවා. එනිසා කතානයකවරයක් උපාඩියෙක් වුණත් හොරෙක්කුනත් මැරේකුණත් මේක පාලනය කළගත හැකි ආයත්තනයක් ්‍යන්ත්‍රණයක් අපට නෑ දවසින් දවසනට බල්ලට යනවා බල්ල පාලිනටයනවා මේක වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. එනිසා විදායකි වස්ථාදායක අධකරණ බලයහිම ජනතාව හැටියට ඒවන්නතම් පරමාධිපත්වහිම ජනතාව හැටියට, මේ කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒකට නායකත්ව දිය හැකි සමාජ දේශපාලන කණ්ඩෑමක් සමඟ අපි පෙරටම. මෙටනි අගලෙන්තු ජගන නොවති ඔබට සීපත් කරමින් මාඔබෙන් සමුගන්න ඔබ සැමටට ජයයට.